සාච්ඡා කරන්න යන්නේ 11 වසර නිර්දේශයේ තියෙන විදුලි රසායනීය පාඩමේ විදුලි රසායනික කෝෂ සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණයක් සම්බන්ධයෙන්. ඒතකොට අපි මෙතනදී කතා කරනවා තර්ක සල්සුරික් කවුරු රාවණයක් තුල ඔබ සහ සීට් කිලෝ ප්‍රෝඩයක් අතර ඇතිවන්නා වූ රසායනික ප්‍රතික්‍රියාවක් මගින් කොහොමද විදුලි රසායනික කෝෂයක් ගොඩනගන්නේ කියලා. හරි. මම ඉස්සලා මේකේ ප්‍රැක්ටිකල් එකට යන්න කලින් මේකේ සම්බන්ධ වෙලා තියෙන සිද්ධාන්තමය පසුබිම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරලා දීලා ඉන්නවා. හරි අපි ඉස්සලා බලමු මේ විදුලි රසායනික කෝෂයේ අහාලව කොයි විදිහටද මෙයාගේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. හරිද? ඔන්න දැන් මම මේ කතා කරන්න යන විදුලි රසායනික කෝෂයේ අහාල සරල ඇලවුම ඇලව තියෙනවා. එතකොට දැන් අපි මේක ඇසුරේ තේරුම් ගන්න මොකද්ද මෙතනදී සිද්ධ වෙන්නේ කියලා. හරි දැන් ඊතල මේකේදී මම භාවිත කරලා තියෙන කොබ තහඩුවක් සහ සිප් තහඩුවක් ද්‍රවණයේ විදිහට පාවිච්චි කරලා තියෙනවා තර්ක සල්සුරික් ද්‍රවණය. එතකොට මේකේදී විදුලි රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන එක තහවුරු කරගෙන ඉන්න සඳහා අපි මේකට වෝල් පීඩනයක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ වෝල් පීඩනය මගේ අපිට බලන්න පුළුවන් මේ කොබ සහ සිප් දෙන්නයි එක සම්බන්ධ කරලා තියෙනකොට මෙතන කිසියම් වෝල්ටීයතාවයක් නිර්මාණය වෙනවද? එහෙම නැත්නම් මොකක් හරි විදුලි ක්‍රියාවලියක් මෙතන සිද්ධ වෙලා තියෙනවද කියන එක තහවුරු කරගන්න ඕනේ. හරි. දැන් අපි ඉස්සෙල්ලා බලමු මේක ඉතින් මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් මෙතනදී අපි ඉස්සෙල්ලා බලනවා මේ කොබල් සහ සිප් කියන තහඩු දෙකේ කවුද ඇනෝඩේ බවට පත් වෙන්නේ? කවුද කැතෝඩේ බවට පත් වෙන්නේ කියලා. එතකොට අපි මේකෙදී පාදක කරගන්නේ සක්‍රීය රශ්මිය. අපි මේකේ පාලක කරගන්නේ සංකීර්ණ ශ්‍රේණිය. එතකොට සංකීර්ණ ශ්‍රේණියේ ශ්‍රේණියේ ඉහළින් ඉන්න කට්ටිය. හරි ශ්‍රේණියේ ඉහළින් ඉන්න කට්ටිය තමයි සංකීර්ණතාවයේ වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රතික්‍රියාශීලීත්වයේ වෙන්නේ. ශ්‍රේණියේ පාලක යනකොට මේ මූල ද්‍රව්‍යයන් වල ප්‍රතික්‍රියාශීලීත්වය එහෙම නැත්නම් සංකීර්ණතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම තමයි සංකීර්ණ ශ්‍රේණියේ ඉහළින් ඉන්න කට්ටිය ඔක්සිකරණය වෙන්නේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ලබන නැමුතාවය ශ්‍රේණියේ පහළින් ඉන්න මූල ද්‍රව්‍ය ඔක්සිකරණය වෙන්න ලබන නැමුතාවයට වඩා උණු වෙයි. හරි. ඒ වගේම තමයි ශ්‍රේණියේ පහළ කරනකොට මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියා සිද්ධ කරන්න. එහෙම නැත්නම් විකීර ඔක්සිකරණ ප්‍රතික්‍රියා සිද්ධ කරන්න මූල ද්‍රව්‍ය විශාල වශයෙන් පෙරදෙනවා. එතකොට මේකෙදී අපි කියමු දැන් ඇනෝඩේ කවුද කැතෝඩේ කවුද කියලා ඉස්සෙල්ලා හඳුනාගන්න ඕනේ කියලා. එතකොට දැන් මෙතනදී සක්‍රීයතාවයෙන් වැඩි ලෝහය මෙන්න මේ දෙන්නගේ සක්‍රීයතාවය වැඩි ලෝහය තමයි ඔය වෙලාවේදී ඇනෝඩේ බවට. එතකොට අපි සක්‍රීයතා ශ්‍රේණිය පරීක්ෂා කරලා බලුවොත් අපි මෙතනදී දකින්න ලැබෙනවා මෙන්න මේ C කියලා කෙනා තමයි සක්‍රීයතා ශ්‍රේණියේ ඉහළින්. හරි එතකොට ඔයාලට බලන්න මම දිවේ විශ්වෙනවා සක්‍රීයතා ශ්‍රේණිය. එතකොට මේක බලන්න ඔබ සහ C කියන දෙන්නා කොයි වගේ දැන් වලද ඉන්නේ. එතකොට C කියලා කෙනා වලට දකින්න වෙනවා සංකේත ශ්‍රේණියේ ඉහළින් තමයි. එහෙනම් ඔක්සිකරණය වීමේ ප්‍රවණතාවය එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන පිටකිරීමේ සම්භාවිතාවය වැඩි වෙන්නේ C වල. එහෙනම් පුතේ වුණ ඔතනදී C කියන කෙනා තමයි ඇනෝඩේ බවට පත් වෙන්නේ. හරි එහෙනම් අපි මෙතන ගාව මෙයා තමයි එතකොට ඇනෝඩේ බවට පත් වෙන්නේ. එතකොට සංකේත ශ්‍රේණියේ පහළින් ඉන්න මෙන්න මේ කොපල් කියන කෙනා කැතෝඩේ බවට පත් වෙනවා. හරි හරි දැන් ඊළඟ සමාන කියපු සිද්ධාන්තය ඒ තමයි සාමාන්‍යයෙන් ඇනෝඩේදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. හරි ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිටකරමින් සිදුවන ප්‍රතික්‍රියාව තමයි ඇනෝඩේදී සිද්ධ වෙන්නේ. කැතෝඩේදී සිද්ධ වෙන්නේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. හරි මේකෙදි සිද්ධ වෙන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රතික්‍රියාව. හරි. දැන් අපි සිද්ධිය තේරුම් ගමු. හොඳයි. දැන් මේකේ පුතේ ඇනෝඩේ තමයි එහෙනම් සික්‍රීට මෙතනදී ඉන්නේ. එතකොට මෙන්න මෙයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරන්න හදන කරනවා. හරි. එතකොට මෙන්න මේ සික් කියන කෙනා ඔය විදිහට ඉලෙක්ට්‍රෝන පිට කරලා මෙන්න මේ ලෝහ තහනුවර
ඉලෙක්ට්‍රෝන තියාගෙන මෙයා සිද්ධාන දෙක විදිහට ද්‍රාවණයට ඇතුල් වෙන්න බලන්න. හරි. මම මෙතන ලියන ඇනෝඩ් ප්‍රතික්‍රියාව වෙනවා. මේකෙදි සිද්ධ වෙන්නේ මේකෙදි සිද්ධ වෙන්නේ C කියලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. මොකද මෙයාගේ සංයුජතාවය දෙකයි. ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරලා හදා ගන්නවා සිංක් දාන දෙකයි. එතකොට මේ විදිහට පිට වෙන ඉලෙක්ට්‍රෝන මෙන්න මේ සිංක් ලෝහ කුෂ්ටි වල ලැම්පක් වෙනවා. හැදෙන සිංක් දාන දෙක අයනය ද්‍රාවණයට එකතු වීම සිද්ධ වෙනවා. හරි. එතකොට ලෝහ තමයි මේ ඇනෝඩ් එක අසල සිංක් වල ප්‍රතික්‍රියාව වෙන්නේ. එතකොට දැන් ඔය විදිහට මේ සිංක් තරවේ පවතින සිංක් පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරමින් හරි ඔය විදිහට ඉලෙක්ට්‍රෝන පිට කරමින් මේ සිංක් තහඩුව මත ක්‍රමයෙන් ඉලෙක්ට්‍රෝන ඒකරාශී කර ගන්නවා. හරි. එතකොට දැන් සිංක් තහඩුව මත ක්‍රමයෙන් ඉලෙක්ට්‍රෝන ඒකරාශී වෙනකොට මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීම නිසා මෙන්න මේ බාහිර සහායකයේ ඔස්සේ මේ අපි සම්බන්ධ කරලා තියෙන මේ බාහිර කම්බිය ඔස්සේ පරිපථය ඔස්සේ මේ ඉලෙක්ට්‍රෝන කොබල් තහඩුව වෙතට ගමන් කරන්න බලන්න. හරි. මේ සිංක් ඔක්සිකරණය වීම නිසා ඇතිවනා වූ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ බාහිර පරිපථය ඔස්සේ ගමන් කරනවා මේකේ කොබල් තහඩුව වෙතට. හරි. දැන් එතකොට ඔන්න තවම මෙතන දෙයක් පැහැදිලි කරන්න. ඒ තමයි දැන් මේ සිංක් තහඩුව ගත්තාම අපි කිව්වා මෙතන ඉලෙක්ට්‍රෝන පිටවෙමින් සිදුවන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා කියලා. එතකොට දැන් ඔය විදිහට ඉලෙක්ට්‍රෝන පිටවෙනකොට දරුවනේ මේ සිංක් තහඩුව මත ක්‍රමයෙන් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩි වෙනවා කියලා කියන්නේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝනේ කාරෝපණය ඍණ. එහෙනම් අන්න මෙයාගේ ඍණ ආරෝපණ වැඩි වෙන්න පටන් ගන්නවා. ඍණ ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද ඉලෙක්ට්‍රෝන වැඩි වෙන නිසා. එහෙනම් අන්න අපි මෙන්න මේ කෝෂ පද්ධතියේ ඍණ ආග්‍රය විදිහට හඳුනාගන්නේ මෙන්න මේ සිංක් අන්තර්ගත වෙන කොටස. හරි. එහෙනම් මෙයාගේ මෙන්න මේ ඇනෝඩ් එක විදිහට ක්‍රියා කරපු සිංක් මේ විද්‍යුත් රසායනික පද්ධතිය තුළ ඍණ ආග්‍රය බවට පත් වෙනවා. හේතුව මෙයාගේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන නිසා. හරි. එතකොට එයා ඍණ ආග්‍රය බවට පත් වෙනකොට ගන්නුනේ ඊට සාපේක්ෂව මෙන්න මේ කොබල් ධන ආග්‍රය බවට පත් වෙනවා. හරි. කොබල් ධන ආග්‍රය බවට පත් වෙනවා. හරි. දැන් එතකොට ඔන්න ඔය විදිහට බාහිර පරිපථය ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගලාගෙන එනවා කොබල් වෙතට. එතකොට දැන් අපි කරනවා දැන් කැතෝඩේදී සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිදුවන ඔක්සිජන් ප්‍රතික්‍රියාව. එහෙනම් දැන් ඔන්න ඔය විදිහට මේ ඔබ තහඩුව ගාව ද්‍රවණාපු ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කවුද කියලා අපි බලන්න ඕනේ. දැන් ඉලෙක්ට්‍රෝන වලට කැමති කවුද? ඉලෙක්ට්‍රෝන අඩුවල. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඌනතාවයක් තියෙන කට්ටිය. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් ධන ආරෝපිත කට්ටිය. හරි. එහෙනම් අපි බලන්න ඕනේ මේ පද්ධතියේ කවුද ධන ආරෝපිතය ඉන්නේ? සමීප වෙන්න පටන් ගන්නවා. මොකද දැන් එයාට අර සි ඔස්සේ බාහිර කම්බිය හරහා ඉලෙක්ට්‍රෝන එන්න පටන් ගන්න තියෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ කැතෝඩේ අසලදී මොකද වෙන්නේ? මෙන්න මේ ද්‍රාවණයේ තියෙන H ධන අයන විසින් අර කොබල් තහඩුව විතර පැමිණෙනා වූ ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නැහැ වෙයි. එහෙම නැත්නම් අපි කියන ඔක්සිහරණ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න එයා නැහැ වෙයි. එහෙනම් මේකෙදී කැතෝඩ ප්‍රතික්‍රියාව බලමු අපි. කැතෝඩ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ද්‍රාවණයේ තියෙන H ධන අයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් හයිඩ්‍රජන් පරමාණු හදන්න පටන් ගන්නවා. හැබැයි දැන් මතකදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න තමයි උදේ මේ හයිඩ්‍රජන් කියන කෙනා අපි දන්නවා සාමාන්‍ය වායුවක් නේද? එතකොට මෙයා පරමාණුක ස්වරූපයෙන් ඉඳගෙන මෙයා අස්ථායි. අන්න ඒ නිසා මෙයා මොකද කරන්නේ? මේ ධාතියේම තවත් H ධන අයනයක් එකතු කරගෙන මෙතන හදා ගන්නවා හයිඩ්‍රජන් වායුව. හරි. මෙතන හදා ගන්නවා හයිඩ්‍රජන් වායුව. එහෙනම් දැන් එක H ධන පරමාණුවකට එක ඉලෙක්ට්‍රෝනයක් අවශ්‍ය වුණා නම් හරි එක H ධන අයනයකට එක ඉලෙක්ට්‍රෝනයක් අවශ්‍ය වුණා නම් අන්න H ධන අයන දෙකක් තියෙනවා. එහෙනම් අන්න මෙයාට ඉලෙක්ට්‍රෝන දෙකක් අවශ්‍ය වෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට කැතෝඩ් රසල ඔය විදිහට හයිඩ්‍රජන් එහෙම නැත්නම් H ධන අයන
මේ ඉලෙක්ට්‍රෝන ලබා ගනිමින් හයිඩ්‍රජන් වායුව පිළිගන්න. එහෙනම් ඔනෝව තමයි මේ විදුල රසායනික කෝෂ පද්ධතිය තුළ සිදු වෙන ක්‍රියාවලිය. එතකොට දැන් අපි මේකෙදී ධාරා ගැනීමක් විදුලිය නිර්මාණය වීමක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් මේකෙදී පුතේ මෙන්න මේ සිං 15 පැත්තේ ඉන්න කොබල් 15 පැත්තට ඉලෙක්ට්‍රෝන දලා යෑමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට ඔයාලා දන්නවා විදුලිය පාරවෙදී ධාරා විදුලිය පාරවෙදී වල දන්නවා ඉලෙක්ට්‍රෝන නිසා තමයි විදුල ධාරාවක් නිර්මාණය වෙන්නේ. ඉලෙක්ට්‍රෝන දලා යෑමක් නිසා තමයි විදුලි ආරෝපණය විදුලි ධාරාව නිර්මාණය වීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේකෙදී ඉලෙක්ට්‍රෝන දලා යෑමේ සිංතාරවේ සිට කොබල් 15 පැත්තට එතකොට ඔයාලා ඉගෙන ගන්න තියෙනවා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි සම්මත ධාරාව ගැනීම සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේකේ වරුනේ මෙන්න මේ කොබල් 15 පැත්තේ ඉනක් සිං 15 පැත්තට සම්මත ධාරා ගැනීමක් සිද්ධ වෙනවා. හරි. මොකද ඉලෙක්ට්‍රෝන ගලන පැත්තට ප්‍රතිවිරුද්ධව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට බලන්න මේකේ කතාවට අනුව ඔය ධාරා ගැනීමේ කතාවත් හරි ලස්සනට පැහැදිලි කරගන්න පුළුවන්. ඇයි දැන් කොබල් කියන එක කියන අපි හඳුනාගත්තා මේකේ ධාරා ක්‍රියාවලියට. සිං කියන කෙනා අපි මේක හඳුනාගත්තා ඍණාත්මකයි. එහෙනම් ධාරාත්මකයේ ගැත්තේ ඉන්න ඍණාත්මකයක් තමයි යන්න ධාරාවක ගෙතියි. අපි දන්නවා වියලි කෝෂයක වුණත් ධාරා ගැනීම සිද්ධ වෙන්නේ ධාරාත්මක සිට ඍණාත්මකයට. එහෙනම් අන්න මේ පද්ධතිය තුල ඒ ක්‍රියාවලිය ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔන්න තනක සල්ෆියුරික් අමලය තුල කොබල් සහ සිං විසින් නිර්මාණය කරන විදුල රසායනික කෝෂයට අදාළ ප්‍රතික්‍රියා ටික ඔන්න අපි හඳුනාගත්තා. දැන් අපි බලමු මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා. ඇත්තටම දැන් මේකේදී තව පොඩි ගැටලුවක් තියෙනවා. ඒ තමයි දරුවනේ මේක සිං තර දෙක අයම හැදෙනවද කියලා අපිට නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඒකට හේතුව සිං බර දෙක කියලා කියන්නේ ආවරණ කෙනෙක්. මේ ඇවිල්ලා ආවරණයි. එතකොට මේකේදී අපිට සිං තර දෙක හැදෙනවද කියලා බලන්න බැහැ. හැබැයි අපිට ලකින්න ලැබෙනවා මේ ප්‍රතික්‍රියාව ටික වෙලාවක් සිද්ධ වෙනකොට සිං තහඩුව ක්‍රමක්‍රමයෙන් දියවිගෙන යනවා. එහෙනම් අන්න ඒකෙන් අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් එහෙනම් සිං කියන කෙනා මෙන්න මේ ඉලෙක්ට්‍රෝන පිට කරමින් සිං ධන දෙක හදනවා කියලා. ඒ වගේම අපිට කැතෝඩ් රසවලදී නිරීක්ෂණයක් විදිහට දකින්න පුළුවන් මේ හයිඩ්‍රජන් වායු බුළු පිට කරනවා. මොකද හයිඩ්‍රජන් කියලා කියන්නේ අවර්ණ වායුවක්. හැබැයි අපිට මේ ද්‍රාවණය තුළ දකින්න ලැබෙනවා කොබල් 15 අසලදී හයිඩ්‍රජන් වායු බුළු පිට වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට මේ කොබල් 15 භාවිතා කරලා අපි නිර්මාණය කරන මේ විදුල රසායනික කෝෂයේ ක්‍රියාවලිය පැහැදිලි කර ගන්න ඕනේ. හරි අපි දැන් මේක කරලා බලමු මේ වැඩේ ඇත්තටම සිද්ධ වෙනවද කියලා. හරි එහෙනම් මොන දැන් දළුවනේ අපි ජලයක් අරගෙන බීකරයක් අරගෙන තියෙනවා. අපි දැන් මේ බීකරයට තනක සල්ෆියුරික් අමලයෙන් කොටසක් දාලා මේක ආම්ලික කරගමු. හරි එහෙනම් මම මේකට තනක සල්ෆියුරික් අමලයෙන් ඔන්න බිඳු කීපයක් එකතු කරලා මම චුට්ටක් දානවා. හරි ඔන්න ඔය තනක සල්ෆියුරික් අමලයේ යම් ප්‍රමාණයක් මේකට එකතු කරනවා. හරි ඊට පස්සේ මෙන්නමම කොබල් 15ක් සහ සිං 15ක් අරගෙන තියෙන. එතකොට මේ තියෙන සිං 15ක් මේ කොබල් 15ක් තියෙනවා. හරි එහෙනම් සිං 15 රැගෙන ඉන්න සඳහා මම හදාගත්ත රිෆෝම් වලින් හදාගත්ත පොඩි රවුමක් වගේ සැකෙල්ලක් තියෙනවා. මම මේකට මේ කොබල් 15 සහ සිං 15 සම්බන්ධ කරනවා. හරි හරි ඔන්න මම කොබල් 15 සහ සිං 15 මේකට සම්බන්ධ කරනවා. හරි දැන් ඊට පස්සේ මම මේක මේ ද්‍රාවණය තුල ගිල්ලනවා. හරි ඔන්න දැන් මම මේක ද්‍රාවණය තුල ගිල්ලුවා. එතකොට බලන්න මේකේ මේ කොපර් සහ සිං 15 ද්‍රාවණය තුල ගිලිලායි තියෙන්නේ. හරි දැන් ඊට පස්සේ මම කරන්නේ දරුවනේ මෙන්න මේකට හරි මම මේකට සම්බන්ධ කරනවා බාහිර සන්නායක කම්බියක්. මම ඒ සඳහා මෙන්න මේ වගේ පොඩි වයර් එකක් දෙපැත්තෙම ක්ලිප් තියෙන වයර් එකක් භාවිත කරනවා. මම මේ වයරේ භාවිත කරලා මම මෙන්න මේ තහඩු දෙක සම්බන්ධ කරනවා. අර පුතේ දැන් ඔයාලට පේනවා ඇති මේකේ කොබල් තහඩුව ගාවින් වායු බුබුල් පිට වෙනවා. ඒ වගේම සිං තහඩුව වෙනවා අපිට ලොකු වෙන පේන්නේ නැහැ මේ සිං තහඩුව දිය වෙනවද කියලා. නමුත් අපිට කොබල් තහඩුව අසල වායු බුබුල් පිට වෙනවා කියන එක හොඳට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේකෙදි මේ වායු බුබුල් විදිහට පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව කියන්නේ අපි මේ වෙනකොට දන්නවා. එහෙනම් ඔන්න අපිට මේකෙන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේ විදුල රසායනික කෝෂය තුළ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. හොඳයි දැන් අපි ඊට පස්සේ බලමු
මේකේ නිර්මාණය වෙලා තියෙන විභවාන්තරය කොයි වගේ අගයක් වෙනවද කියලා. මම ඒ සඳහා මල්ටිමීටරයක් භාවිත කරනවා. අපි මල්ටිමීටරය භාවිත කරලා බලමු. කොයි වගේ අගයක්ද අපිට මේ අවස්ථාවට අදාළව ලැබෙන්නේ කියලා. හරි. දැන් මම හිතනවා මල්ටිමීටරය වලට පාඨාංකයේ පේනවා ඇති. හරි. අපි මේක ධනාග්‍රය සහ ඍණාග්‍රය කියලා බලමු. හරි. ඔයාලට පේනවා මේකේ පාඨාංකය වෝල්ට් 21ක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අන්න මේ විදුත් රසායනික කෝෂය තුළ විදුත් විභවාන්තරයක් නිර්මාණය වෙලා තියෙනවා කියන එක අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. හරි. ඒතකොට දැන් ඔන්න මේ වෙලාවේ 27යි 27ක් අපිට මේකේ නිරීක්ෂණය කරගන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න මේ විදිහට අපිට පුළුවන් පුතේ මෙන්න මේ කොපා සහ සින්ක් ඇසුරින් අපි නිර්මාණය කරපු විදුත් රසායනික කෝෂය සම්බන්ධව සිදුවන ක්‍රියාවලිය පැහැදිලිව තේරුම් ගන්න. හොඳයි. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එවගේ මේක 11 අවසරේ දරුවන්ට විදුත් රසායනය පාඩම 11 අවසරේ තියෙන විදුත් රසායනය පාඩම ආශ්‍රිතව පවතින සරල ක්‍රියාකාරකම. ඉතින් මේ වගේ වීඩියෝ තව බලන්න එකතු වෙලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පුතේ මේ වගේ වටිනා වීඩියෝ තවත් කෙනෙක්ට බලන්න මේක share කරන්න. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව මේ ක්‍රියාවලිය සම්බන්ධව ඔයාලට දැනෙච්ච හැඟීම comment එකක් විදිහට comment box එකේ පහලින් සටහන් කරලා තියන්නත් අමතක කරන්න එපා. හොඳයි. එහෙනම් අපි වෙනත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.